Dhammang saranang gacchami Sanghang saranang gacchami Dutiyampi buddhang saranang gacchami Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Sadhu, sadhu, sadhu Sile adhishtana karaganna kiyanna Mama Satun merimen velakima namo Silpadaya samadhan vimi Sorakamin velakima namo Silpadaya samadhan vimi Veradikam sevanayin velakima namo Silpadaya samadhan vimi Borukimen velakima namo Silpadaya samadhan vimi Matpenha Madravya bhavitayen velakima namo Silpadaya samadhan vimi Uttum tisarana sahitava Ma samadhan vume silaya Me jeevitaye ahapata pinisada Paralova sugatiya pinisada Sansara dukin nidahasvima pinisada Upakara veva Sadhu, sadhu, sadhu Kiyanna me vidiyata Sadhu, sadhu, mama sambuddhu Ruvanatai vandinne Sadhu, sadhu, siri sadham Ruvanatai vandinne Sadhu, sadhu, arahat sangha Ruvanatai vandinne Sadhu, sadhu, mitun ruvana Beti sitin vandinne Sadhu, sadhu, buddhu ruvane Pihit matle veva Sadhu, sadhu, siri sadham
පිහිට මට ලැබේවා සාදු සාදු අරහත් සංඝ පිහිට මට ලැබේවා සාදු සාදු මිතුන් රුවනේ පිහිට මට ලැබේවා සාදු සාදු මිතුන් රුවනේ පිහිට මට ලැබේවා සාදු 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 සමස්ත මහමෙවුන අසුපු සංචිතයේම ශ්‍රද්ධා රූපවාහිනියෙත් ලක්විරු ගුවන්විදුලියෙත් නිර්මාතෘවර ගරු ප්‍රධාන අනුශාසක ධුරය දරන මාගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපි හැම දිනාගේම ගෞරවාදර නමස්කාරය වේවා සාදු 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 මාමෙවුනාවාසී ලෝවාසී මහා සංගරුවනටත් අපි හැම දිනාගේම ගෞරවාදර නමස්කාරය වේවා සාදු 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 වැඩමව අව달 ගෞරවනීය පින්වත් මෑණියන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධාන්ත වාසනාන්ත පින්වත්නි 2019 වර්ෂාවසාන පුණ්‍යානුමෝදනා පින්කම තමයි මේ ආරම්භ වුනේ විශේෂයෙන්ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය ප්‍රචාරය කිරීමේ අරමුණු පෙරදරිව ක්‍රියාත්මක වන ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන්විදුලිය පවත්වා ගැනීමට උපකාර කළ ආරම්භයේ පටන් උපකාර කළ සදහැවතුන්ටත් ඒ වගේම ගෙවුණු 2019 වසරේ ධර්මදාන දායකත්වය ලබා දුන් සහ නොයෙකුත් ආකාරයෙන් උදව් උපකාර කළ පින්නතුන්ට පුණ්‍යානුමෝදනා සිදු කිරීමත් ඒ වගේම ශ්‍රද්ධා සමාජ සත්කාරක ඒකකයත් සමග එක් වී නොයෙක් ආකාරයේ පින්කම් කිරීම සඳහා දායකත්වය දුන්න පින්වත් ඔබට පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ වගේම විශේෂයෙන්ම අද දවසේ බෞද්ධ සම්මන්ත්‍රණ ශාලා භූමිය අපි මේ තැන්පත් වෙලා ඉන්න මේ ශාලා භූමිය ගෞතම බුදුසසුනට පූජා කිරීමත් එම බෞද්ධ සම්මන්ත්‍රණ ශාලා භූමිය මෙලදී ගැනීම සඳහා ආධාර උපකාල කළ පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් කියන මේ අරමුණු පෙරදරි කරගෙන තමයි අද සන්ධ්‍යා කාලයේ පටන් හෙට උදෑසන දක්වා මේ සුවිශේෂී පින්කම් මාලාවකට ඔබටත් අපටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඉතින් පින්වත්නි විශේෂයෙන් ඔබට දැනුම් දෙන්න ඕනි මේ උතුම් පින්කමට විශේෂයෙන් මේ පුණ්‍යානුමෝදනා ධර්මදේශනයට මෙතෙක් කල සෑම වර්ෂයකම වගේ ඔබේ අපගේ සිත් සතන් සූපත් කරමින් ඒ උතුම් දහම දේශනා කරන්නට මේ ධර්මාසනයේ වැඩ සිටියේ අපගේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ. නමුත් මෙවර අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට හදිසියේ ඇති වුණු යම් අසනීප තත්ත්වයක් නිසා පින්වත් ගුරු දේවයන් වහන්සේට අද මේ උතුම් පින්කම ඒකාලෝක කරන්නට අපගේ සිත් සතන් සතුටු කරවන්නට මේ භූමියට ධර්මාසනයට වැඩමවන්නට බැරි වුණා. නමුත් පින්වත්නි
පිනත් ලොකු ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය දුර සිට නමුත් අපිට ප්‍රබලව ලැබෙනවා ඔබටත් අපටත් ගුරුදේවයන් වහන්සේගේ ආශිර්වාදය සෙත ශාන්තිය දුර සිට නමුත් ලැබෙනවා ඒ නිසා මේ මොහොතේ අපි මුලින්ම අපි පින් පෙත් අනුමෝදන් කරමු අපගේ පරම පූජනීය ගුරුදේවයන් වහන්සේට අපි හැම දිනාම මේ රැස් කළා වූ සියලුම පුණ්‍යානුභව බලෙන් වහ වහ නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා නිදුකින් සුවසේ තව චිරාත් කාලයක් මේ ලෝක ශාසනික දහම් සේවාවන් සිදු කර ගන්නට ගුරු දෙවිඳුන්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා සාදු 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 පිනත්නි අපි මේ ගෙවාගෙන යන ගමන අපි සසර කියලා හඳුන්වනවා අපි මේ ගෙවාගෙන යන සසර ස්වභාවයෙන්ම ආරක්ෂිත තැනක්ද අනාරක්ෂිත තැනක්ද මේ සසරේ සාමාන්‍ය ස්වභාවය මොකද්ද ආරක්ෂිත තැනක්ද අනාරක්ෂිත තැනක්ද අනාරක්ෂිත තැන මේ සසරේ අපිට අනාරක්ෂාවක් ලැබෙන්නේ ආරක්ෂාවක් නැත්තේ පිහිටක් සරණක් රැකවරණයක් නැත්තේ ඇයි පින්වත්නි සසර අනාරක්ෂිතයි කියලා අපි ඇයි කියන්නේ මොකද්ද අපිට තියෙන අනාරක්ෂාව සසරේ ඉන්න අපි නොයෙක් පැති වලින් බයටපත් වෙනා නේද ඒ බයත් එක්ක තමයි අපේ හිත අපේ ජීවිතය අනාරක්ෂිත තත්ත්වයට පත් වෙන්නේ සසරේ එන අපිට සසරෙන් ලැබුණු උරුමයක් හැටියට සසර දායාදයක් හැටියට අපිට ලැබෙන බය මොනවාද ප්‍රධානම දේ මොකක්ද ප්‍රධානම දේ දැන්නේ බයෙන් తాවකාලිකව අපි නිදහස් මොකද්ද දුගති බය අපි తాවකාලිකව සතර අපායෙන් නැත්නම් දුගතියෙන් මේ වෙනකොට නිදහස් වෙලා තියෙන හැබැයි සදහටමද නෑ తాවකාලික වෙන සුගතියක් වෙන මේ මානුෂ්‍ය ලෝකයේ පවා අපි බලාපොරොත්තු වෙන ආරක්ෂාව අපිට ලැබෙනවද ලැබෙන්නේ නැහැ අපේ ජීවිතයේ අපි සුගතියේ මනුස්ස ලෝකේ ඉපදුනත් අපි බයෙන් ඉන්නවා කොයි මොහොතේ අපිට අනතුරක් වෙයිද කියලා අපි රෝගවලට බයෙන් ඉන්නවා අපි ජරාවටපත් වෙන්න බයෙන් ඉන්නවා ඊළඟට අපිට ප්‍රියමනාප ප්‍රිය පුද්ගලයන්ගෙන් ප්‍රිය වස්තුන්ගෙන් වෙන් වෙන්න වෙයිද කියලා අපි බයෙන් ඉන්නවා අපි කැමති දෑ අපිට අහිමි වෙලා යයිද අපි බලාපොරොත්තු වෙන දේ අපිට ලං කරගන්න බැරි වෙයිද කියන එකත් එක්ක අපි බයෙන් ඉන්නවා ඒ වගේම තමයි පින්වත්නි අපි සියලු දෙනාම තදබල බයකින් පෙළෙනවා මොන බයෙන්ද හැම මොහොතෙම මරණ බයෙන් ඒතර සුගතියක් වූ මේ මනුෂ්‍ය ලෝකේ පවා මේ සසර දායාදය සසර උරුමයට අපි මුහුණ දීලා තියෙනවා සසරේන සත්‍යයක් හැටියට පින්වත්නි සසරේදී අපිට ආරක්ෂාව ලබා දෙන්නේ රැකවරණය ලබලා දෙන්නේ පිහිටක් පිලිසරණක් ලබලා දෙන්නේ මොකෙන්ද මොකෙන්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් එහෙනම් සසරේ අනාරක්ෂිත වූ සසරේ රැකවරණය තියෙන එකම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ බුදු කෙනෙකුගේ ධර්මයෙන් සසර අනාරක්ෂිත භාවයට අපිට විසඳුම් දෙකක් තියෙනවා
රැකවරණ දෙකක් තියෙනවා. එක රැකවරණයක් తాවකාලිකයි. తాවකාලික රැකවරණයක් ධර්මයෙන් අපිට ලබා දෙනවා. තවත් රැකවරණයක් තියෙනවා. ඒ රැකවරණය වෙනස් වෙන්නේ නැහැ. ස්ථිරයි. සදාතනික රැකවරණය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට ලබලා දෙන తాවකාලික රැකවරණයේ හැටියට ඔබ හිතන්නේ මොකද්ද? හැමදාම මේ රැකවරණය ගන්න බෑ. මොකද්ද? සුගති රැකවරණය. සුගති රැකවරණය කියන එක අපිට ස්ථීරව හැමදාම සදාකාලිකව සුගති ඉන්න පුළුවන්ද? බෑ. යම් හේතුවක් නිසා සුගතියකට ගියා නම් ඒ හේතු අවසන් වෙනකොට ඒ ඵලය අවසන් වෙලා යනවා. සුගතියේ තියෙන ආරක්ෂාවෙන් නැවතත් සසරේ තියෙන අනාරක්ෂිත භයානක තත්ත්වයට අපි ඇද වැටෙනවා. නමුත් සදාතනික රැකවරණය, සදාතනික ආරක්ෂාව කියලා කියන්නේ මොකද්ද? අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන නිවන සාක්ෂාත් කරපු දවසට, ඒ නිවන අවබෝධ කරගත් දවසට, ඒ නිවනෙන්, නිවන් රැකවරණයෙන්, ඒ නිවන් සැපයෙන් අපිට ලැබෙන ආරක්ෂාව කාටවත් වෙනස් කරන්න බැහැ. ඒක වෙනස් වෙන්නේ නැති දෙයක්. ඔය දෙකෙන් දුෂ්කරව ගන්න පුළුවන්, දුෂ්කරව ලංකර ගන්න පුළුවන් ආරක්ෂාව මොකද්ද? අමාරු දේ මොකද්ද? නිර්වාණ අවබෝධය, චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය කියන දුර ඉලක්කය ඉතාම දුෂ්කරයි ලංකර ගන්න. ඒ කියන්නේ తాවකාලික ආරක්ෂාව කියන සුගති රැකවරණය ලේසි කියලාද ඔබ හිතන්නේ? ලේසි කාලෙකුත් තිබ්බා. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ හිටපු කාලේ දෙවියන්ගේ, මිනිසුන්ගේ ශාස්ත්‍රු වුණු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය ලැබපු දෙවිවරු මේ මනුෂ්‍ය ලෝකයට සම්බන්ධව සමීපව මනුෂ්‍යයන්ට සුගතියට එන්න අත දුන්නු කාලේ සුගති රැකවරණය ලබා ගැනීම පහසුයි. පහසුවක් වුණා. නමුත් මේ වෙනකොට අපි මේ ජීවත් වෙන සමාජයේ, මේ ජීවත් වෙන මනුෂ්‍ය ලෝකය දෙවියන්ගේ, මිනිසුන්ගේ ශාස්ත්‍රු වුණු බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600 ගානකත් ඉක්මවා ගියපු කාලයක්. එහෙනම් සුගති රැකවරණය පිණිස අපට උපකාර කරන අපේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය ලැබපු අපට වඩා සිහිය, නුවණ, වීරිය බලවත් දේව උපකාරය අපිට ගොඩාක් දුරස් වුණ කාලයක තමයි අපි දැන් මේ ජීවත් වෙන්නේ. සුගති රැකවරණය පිණිස අපිට ඉහලින් එක අතක් දික් කරනකොට ලක්ෂ ගාණක් අපේ කකුල් දෙකෙන් දුගතියට අපිව අද්දවන්න මේ කාලේ වැඩි. ඒ නිසා පින්වත්නි, චතුරාර්ය සත්‍ය අවබෝධය තරම්ම ඉතාම දුෂ්කර අභියෝගයක්, ඉලක්කයක් බවට අපට පත් වෙලා තියෙනවා. සුගති රැකවරණය ලැබීම, ඒක ඔබ පිළිගන්නවද? පිළිගන්න වෙනවා. එහෙනම් පින්වත්නි, ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස යන මේ ගමනේ අපිට උපකාර පිණිස පවතින සුගති රැකවරණය ලබා ගන්න නම් ඒ සඳහා අපි අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. මොකක්ද ඒ ප්‍රතිපදාව? සුගති රැකවරණය ලබා ගන්න නම් අපි මොකක්ද අනුගමනය කළ යුතු ප්‍රතිපදාව?
කොහොමද සුගති රැකවරණේ ලබා ගන්න? ගුණධර්ම මත පිහිටලා පින් රැස් කර ගැනීමෙන්. කොහොමද සුගති රැකවරණේ සලසා ගන්නේ? ගුණධර්ම මත පිහිටලා පින රැස් කර ගැනීමෙන්. එහෙනම් පින විතරක් අපිට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ පින ආරක්ෂා වෙන්න ඕනේ ගුණධර්ම වලින්. ඒ පිනට වටිනාකමක් දෙන්න ඕනි ගුණධර්ම වලින්. අපි රැස් කරන පිනට ගුණධර්ම වල එකතුවක් නැත්නම් ගුණධර්ම වල වටිනාකමක් ඒ පිනට එකතු වෙලා තිබෙන්නේ නැත්නම් ඒ පිනෙන් විතරක් අපිව සුගතියට ගෙන යන්න බැහැ. පිනෙන් විතරක් අපිව සුගතියට ගෙන යන්න බැහැ. ඒ ගුණධර්මත් එක්ක ඒ පින මුසු වෙලා තියෙන්න ඕනි. තින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට මේ සුගති රැකවන්නේ සලසා ගැනීම පිණිස ගුණධර්ම හා සම්බන්ධ පින් රැස් කරන ආකාර තුනක්. මොනවාද ඒ තුන් පුණ්‍ය ක්‍රියා කියලා හඳුන්වන්නේ? මොනවාද? දානය, සීලය, භාවනාව. ප්‍රධාන වශයෙන් පින් රැස් කර ගන්නා ප්‍රධානම ක්‍රම තුනක. ওই තුනෙන් පින්වත්නි සාමාන්‍ය කාම අරමුණුත් එක්ක ඉන්න, අමුදරුවන් එක්ක ඉන්න, ගිහි ජීවිතේ කටයුතු කරන සාමාන්‍ය ගිහි ශ්‍රාවකයෙක්ට ශ්‍රාවිකාවක්ට පින රැස් කර ගන්න තියෙන දුෂ්කරම ක්‍රමය මොකද්ද? දානයේද, සීලයේද, භාවනාවද? මොකද්ද? භාවනාව. ඇයි භාවනාව කියන්නේ? ඇයි ගිහියෙකුට භාවනාව කියන පුණ්‍යක්‍රියාව රැස් කරගන්න එක එච්චර දුෂ්කර වෙලා තියෙන්නේ? ඇයි? සාමාන්‍ය පැවිද්දෙක්ට වගේ ගිහියෙකුට පිරිසෙන් හුදෙකලා වීම පහසුද? පහසුද? නෑ. පරිසරයෙන් ඉඩක් තිබ්බත් හිතෙන් ඉඩක් තියනවද? හිත කැමති සාමාන්‍යයෙන් සාමාන්‍ය බහුතර ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ පවා සිත කැමති පිරිසත් එක්ක එකතු වෙලා ඉන්නද, හුදෙකලා වෙන්නද? පිරිසත් එක්ක එකතු වෙන්න. එහෙනම් පිරිසෙන් වෙන් වෙලා හුදෙකලා තැනක නීවරණ යටපත් කරගෙන කුසල් අරමුණක සිත පිහිටුවාගෙන දහම් මනසිකාරයේ යෙදෙනවා කියන එක ගිහියෙකුට ඔයාලම පිළිගන්නවා අමාරුයි, දුෂ්කරයි, දුෂ්කර පිනක්. පිළිගන්නවනේ? ඒක මගේ වචනයක් නෙමෙයි නේද? එහෙනම් ඔන්න භාවනාව කියන පුණ්‍යක්‍රියාව තමයි තියෙන දුෂ්කරම ක්‍රමය. නම් තව දෙකක් ඉතුරුයි. දානය, සීලය. ඔය දෙකෙන් ඔයාලා සැසඳුවොත් ඊළඟට අමාරු එක මොකද්ද? ඔයාලට වැඩිපුරම අභියෝග තියෙන දානයටද සීලයටද? සීලයට. ඒක පිළිගන්නවා. සීලයට ගියෙකුට අභියෝග වැඩි. පැවිදි උතුමෙකුට වඩා බාහිර පාරසරික සාධක වලින් පවා සීලයට අභියෝග වැඩි. එනම් පින්වත්නි, ගිහි උපාසකයෙකුට හෝ උපාසිකාවකට හෝ ගුණධර්ම මත පිහිටලා පින් රැස් කරගෙන සුගති රැකවරණය සලසා ගන්න තියෙන ලේසිම ක්‍රමය මොකද්ද? දැන් ඉතුරු එකයි. මොකද්ද? දානෙ. එහෙනම් ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාව ඔබට පින රැස් කර ගැනීම තියෙන පින රැස් කර ගැනීමට තියෙන පහසුම ලේසිම ක්‍රමය තමයි දන් දීම, දානය. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අනුපිළිවෙලින් කරන කටයුත්තක් නේ තියෙන්නේ. එකපාරටම ගිහිල්ලා ගැඹුරට පණින එකක්ද තියෙන්නේ?
නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආරම්භය සරලයි. සරල ආරම්භයකින් තමයි ටික 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 ගැඹුරකට යන්න පුළුවන් වෙන්නේ. පින වුණත් පින්වත්නි දානමය පින රැස් කරමින් ගුණධර්ම මත පිහිටලා දන් දෙමින් දානමය පින රැස් කරනකොට ඒ රැස් කරනා වූ දානමය පින ඔබට උපකාර වෙනවා. බාධාවකින් තොරව සීලමය පින රැස් කරගන්න. දන් දිදී දන් දිදී පින් බලය වැඩි කරගන්න වැඩි කරගන්න ඔබේ සීලයට ඒ පින උපකාර වෙනවා. දන් දිදී සිල් රැකරක පින් රැස් කරගන්න කෙනාට ඒ දානමය සහ සීලමය පින උපකාර වෙනවා. දුෂ්කර වුණු භාවනාමය පින උපකාර රැස් කරගන්න. එහෙනම් අපි ආරම්භ කළ යුත්තේ කොතනින්ද? පහසු තැනින්. දානේ ගිහියන්ට දානේ හිතන තරම් ලේසිද? ඈ දානේ අපි හිතන තරම් ලේසි නම් බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කරන්නේ නැහනේ. දානංච යුද්ධංච සමානමහු කියලා නේද? බුදුරජාණන් වහන්සේ දානේ උපමා කරන්නේ මොකටද? යුද්ධයක් වගේ. ඒ යුද්ධේ තියෙන්නේ කොහෙද? බාහිර අයත් එක්කද? නෑ. එහෙනම් තමන්ගෙම හිතත් එක්ක. තමන්ගේ හිතේ තියෙන තෘෂ්ණාව නැත්නම් තණ්හාව ආසාව කියන සතුරත් එක්ක තමයි දානමය සිතවිල්ල සටන් කරන්නේ. ඒ සටනින් දානය නම් වූ කුසල අරමුණ ජයගත්තොත් දානය තුළින් ඔබට පින් රැස් කරගන්න අවස්ථාව තියෙනවා. දානයත් මසුරුකමත් කියන මේ දෙදෙනා අතර සටනින් අකුසලය ජයගත්තොත් දානමය පින ඔබට අහිමි වෙනවා. ඒතර දානය කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මොකද්ද පින්නවා? තව අර්ථ දැක්වීම් වචන ඔබ දන්න මොනවාද? දානයටම කියන තව වචනයක් දීම, ඊළඟට පරිත්‍යාගය, අත්හැරීම, ඔය හැම අර්ථයක්ම දානය නැත්නම් ත්‍යාගය දීම කියන අර්ථයෙන් තමයි සඳහන් වෙන්නේ. මේ දානය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරි ලස්සනට උපමා සඳහන් වෙනවා පින්නත්. දානය කියලා කියන්නේ හරියට ඉනිමගක් වගේ දෙයක්. මොකක් වගේද? ඉනිමගක් වගේ දෙයක්. සාමාන්‍යයෙන් අපි ඉනිමගකින් අපි මොකද්ද කරන්නේ? ඉනිමගක් අපි භාවිතා කරන්නේ මොකටද? පහළ ඉඳලා ඉහළට නැගගන්න. දානිය තුලිනුත් අපි පහළ ලෝකයක ඉඳලා ඉහළ සුගති ලෝකයකට අපිට නැගගන්න උපකාර වෙන ඉනිමගක් තමයි දානය කියලා කියන්නේ. පහළ ලෝකයක ඉඳලා ඉහළ ලෝකයකට නැගගන්න, ඉහළට නැගගන්න උපකාර වෙන ඉනිමගක් වගේ දානය. ඊළඟට දානය කියලා කියන්නේ හරියට නෞකාවක් වගේ කියනවා. මොකක් වගේද? නැවක් වගේ. නැවෙන් මොකද කරන්නේ? මෙතර ඉඳලා එතරට යනවා. දැන් අපි සැසඳුවොත් දෙව්ලොවයි මනුෂ්‍ය ලෝකයයි. අපි දැන් මේ ඉන්න මනුෂ්‍ය ලෝකේ තමයි මෙතර. මෙතර බය සහිතයි. සසර අනාරක්ෂිත භාවයෙන් යුක්තයි මෙතර. එහෙනම් එතර කියන්නේ දෙව්ලොව. දෙව්ලොව ආරක්ෂිතයි. මනුලොවට වඩා දෙව්ලොව ආරක්ෂිතයි. එහෙනම් අනාරක්ෂිත වූ මෙතර සිට ආරක්ෂිත වූ එතර වෙන දෙව්ලොවට යන්න තියෙන නෞකාව තමයි මොකද්ද? මොකද්ද? දානේ. ඊළඟට සඳහන් වෙනවා පින්වත්නි, දානය කියලා කියන්නේ හරියට නෙළුමක් වගේ. මොකක් වගේද? නෙළුමක් වගේ. නෙළුම පිපෙන්නේ කොහෙද? මඩේ. මඩ ඇතුලේ පිපෙන්නේ.
මඩ ඇතුලේ ජලයේ ඇතුලේ පිපෙන උපදින නෙළුම් පොහට්ටුව හිරු එළියත් එක්ක විකසිත වෙන්නේ වතුර ඇතුලේද නැත්නම් වතුරෙන් එළියට ඇවිල්ලාද වතුරෙන් එළියට ඇවිල්ලා වතුරෙන් එළියට ඇවිල්ලා විකසිත වෙන නෙළුම් මලේ මඩ තැවරිලා තියෙන ඔබ දැකලා තියනවද නැහැ මඩ වතුරත් එක්ක මිශ්‍ර වෙලා තියෙන ඔබ දැකලා තියනවද නැහැ ආන් ඒ වගේ තමයි දානය කියලා කියන්නේ හරියට පිපිච්ච නෙළුමක් වගේ ඒ පිපුන නෙළුම් මලේ තෘෂ්ණාව කියන මඩ තැවරිලා නැහැ ආශාව තණ්හාව මසුරුකම කියන මඩ තැවරිලා නැති දෙයක් තමයි දානය කියන නෙළුම ඊළඟට සඳහන් වෙනවා පින්වත්නි දානය කියලා කියන්නේ හරියට සර්පයෙකුගේ හිස වගේ දානය කියන්නේ මොකක් වගේද සර්පයෙකුගේ හිස වගේ සර්පයාට අපි බයයි නේද සර්පයාගේ අපි බය නගුඩටද බඩටද හිසටද ඇයි අපි හිසට බය ඇයි අපිට බය උපද්දවන දේ තියෙන්නේ නගුටෙත් නෙමෙයි බඩෙත් නෙමෙයි හිසේ මොනවාද අපිට බය උපදවන දේ සර්ප විස සර්ප විසෙන් තමයි අපිට බය උපදවන්නේ ඒ නිසා අපි සර්පයාගේ බය මොකටද සර්පයාගේ හිසට ආන් ඒ වගේ තමයි පින්වත්නි සර්ප හිසට බය වෙනවා වගේ කියනවා දන් දෙන කෙනාට ලෝකේ අනිත් අය අනතුරු කරන්න ලං වෙන්න බයයි දන් දෙන කෙනාට අනතුරු කරන්න ලෝකයා ලං වෙන්න බයයි ඒ නිසා දන් දෙන කෙනා හරියට සර්ප විස එකතු වෙලා තියෙන සර්ප හිසක් වගේ කියනවා ලං වෙන්න බයයි කවුරුත් ඒ තරම්ම ප්‍රබල දෙයක් තමයි දානය කියලා කියන්නේ දානය කියන්නේ එච්චර ප්‍රබල දෙයක් ඒ තරම් බලගත්ු දෙයක් ඒ තරම්ම අපිට රැකවරණය සලසන දෙයක් දැන් දානය ගැන අපිට සඳහන් වෙන තවත් වෙනක් තියෙනවා ඔබට මතක ඇති අපිට මේ සාමාන්‍ය මිනිසයන්ට සංග්‍රහ කරන්න පුළුවන් ආකාර හතරක් තියෙනවා සතර සංග්‍රහ වස්තු කියලා මොනවාද දානය ප්‍රිය වචනය අර්ථචර්යාව සමානාත්මතාවය සතර සංග්‍රහ වස්තු වල දානය දානෙන් අපිට අනිත් අයට අනුග්‍රහ කරන්න පුළුවන් ඊළඟට අපේ ප්‍රිය වචනය අපේ මිහිරි වචනය අපිට මේ මනුෂ්‍ය වර්ගයාට සංග්‍රහ කරන්න පුළුවන් ඒ වගේම හැමෝටම අපි යහපත් කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වල පිහිටලා අර්ථ චර්යාවෙන් අපේ චර්යාව යහපත් කරගෙන අපි යහපතේ පිහිටලා ඒ යහපත් ක්‍රියාව තුළින් අපිට මනුෂ්‍ය වර්ගයාට සංග්‍රහ කරන්න බලුවා ඊළඟට මේ සියලු ලෝක සත්‍ය කෙරෙහි සමසිතින් යුතුව සමසේ බලලා අපිට මේ ලෝකයාගේ උස්මිටිකම් දකින්න නැතුව සමානාත්මතාවයෙන් මේ ලෝකයාට සංග්‍රහ කරන්න පුළුවන්. ඒතරේ සතර සංග්‍රහ වස්තුන්ගෙන් පළවෙනි එකම තමයි මොකද්ද? දානය. එතන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පින්වත්නි දානය ගැන ඒත දග්ගම් බිග්ගවේ දානානම් යදිදං ධම්ම දානං. පින්වත් මහණෙනි ඒද දග්ගම් බිග්ගවේ අග්‍ර වෙන්නේ පින්වත් මහණෙනි දානානම් දානයන් අතරින් අග්‍ර වෙන්නේ යදිදං ධම්ම දානං අග්‍ර වෙන්නේ මොකද්ද ධර්ම දානේ දාන අතර අග්‍ර වෙන්නේ ධර්ම දානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙනම් දානය වුණත් ප්‍රභේද කොටස් දෙකක් තියෙනවා ඒ මොනවද එකක් තමයි ආමිස දානය මොකද්ද ආමිස දානය දෙවෙනි එක ධර්ම දානය
පළවෙනි එක මොකද්ද? ආමිස දාණය. දෙවෙනි එක ධර්ම දාණය. එහෙනම් ආමිස දාණයත් ධර්ම දාණයත් කියන මේ දෙකෙන් අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක්ද? ධර්ම දාණය. ආමිස දාණයට වඩා අග්‍ර වෙන්නේ මොකද්ද පින්වත්නි? ධර්ම දාණය. දැන් අපි දන්නවා දානයක් දෙනකොට ඒ දාණයට පිරිස් දෙකක් සම්බන්ධ වෙනවා. තනි පිරිසකට දානි දෙන්න බෑ. දානයකදී සම්බන්ධ වෙන පිරිස් දෙක මොකද්ද? දානි දෙන පිරිසව හඳුන්වනවා දායකයා කියලා. ඊළඟට දානිය ලබන පිරිස හඳුන්වනවා ප්‍රතිග්‍රහකයා කියලා. දානිය දෙන අයව හඳුන්වන්නේ කොහොමද? දායකයා. දානය ලබන අය හඳුන්වන්නේ ප්‍රතිග්‍රාහකයා. මොන පිරිස් දෙක? සාමාන්‍යයෙන් ආමිස දානයේදී, ඒ කියන්නේ භෞතික සම්පත්, ඒ කියන්නේ අපි හිතුවොත් සිව්පසය, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නිවාස, බෙහෙත් ආදී මේ භෞතික සම්පත් දෙනකොට ඒ ආමිස දානය තුලින් දායකයා, ඒ කියන්නේ දෙන කෙනාගේ මෙලොවත් පරලොවත් සුවපත් වෙනවා. අපි දන්නවා ඇතැම් පුණ්‍ය කර්මයන්ගෙන් අපිට දිට්ඨ ධම්ම වේදනීයවම අපි දෙන දානේ විපාක අපිට ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ඊළඟට සමහර අපි රැස් කරන දානමය පින්කම් වලින් අපිට ඊළඟ ජීවිතයේදී, එහෙමත් නැත්නම් සසරේ නිවන් දක්නා තුරු යම් යම් අවස්ථාවලදී ඉස්මතු වෙමින් අපිට ඒ පින ඉස්මතු වෙනවා. නම් දානය, ආමිස දානය දෙන කෙනාට මෙලොවත් සුවපත් වෙනවා ඒ දානමය පිනෙන්, පරලොවත් සුවපත් වෙනවා. ඒතර දානය ලබන කෙනා, ආමිසේ ලබන කෙනා, ආමිසේ ලබන කෙනාගේ සුවපත් වෙන්නේ මොන ජීවිතේද? මෙලොවද පරලොවද? මෙලොව. ආමිසය ලබන කෙනාගේ සුවපත් වෙන්නේ මෙලොව. ඒ ආමිසයෙන් ප්‍රතිග්‍රාහකයාගේ පරලොව සුවපත් කරන්න හැකියාවක් නැහැ. හැබැයි දායකයාට ඒ රැස් වෙන පිනෙන් මෙලොවත් පරලොවත් දෙලොවම සුවපත් වෙනවා. සමහර වෙලාවට පින්වත්නි, ආමිස දානය තුලින් දානේ ලබන කෙනා, ඒ කියන්නේ ප්‍රතිග්‍රාහකයා තුළ ඒ ආමිසයට හිතේ ආශාව ඇති වෙනවා. මොකක්ද ඇති වෙන්නේ? ආශාව. ලාභ සත්කාර කෙරෙහි ආශාව උපදිනවා. ඊළඟට ඒ සිව්පසය කෙරෙහි, තමන්ට ලැබෙන දේ කෙරෙහි, ඒ භෞතික සම්පත කෙරෙහි ආශාව ඇති වෙනවා. ඒ තමන් ලබන්නා වූ දානය තුලින් තමන්ගේ මෙලොව සුවපත් වුණාට ඒ ලබන ආමිසය නැත්තං ඒ භෞතික සම්පත නිසා, කෙලෙස් උපදින නිසා ප්‍රතිග්‍රාහකයා මරණින් මත්තේ දුගතියේ යන්න පුළුවන්. තේරෙනවද? එහෙම ගියපු අවස්ථා නැද්ද? බුද්ධ කාලයේ පවා. අර ඔබට මතක ඇදී අපි දන්නම උදාහරණයක් අර තමන්ගේ සහෝදරිය සිවුරක් පූජා කරනවානේ පැවිදි වෙච්චි මල්ලි ස්වාමීන් වහන්සේට. එතකොට අක්කට පිනක් රැස් වුණා චීවර පූජාවෙන්. මෙලොව පරලොව අක්කගේ සූපත් වුණා. හැබැයි ඒ ආමිසය ලැබපු ඒ ස්වාමීන් වහන්සේගේ මෙලොව සූපත් වුණාට ඒ ආමිසයට හිතේ ඇති වුණා වූ කැමැත්ත නිසා, තෘෂ්ණාව නිසා පරලොව දුගතියේ ගිහින් ඉපදුනා. තුසිත දිව්‍යලෝකයේ ඉපදිලා දෙව් සැප විඳින්න තරම් පිනක් තිබ්බ ඒ උත්තමයන් වහන්සේට අර ආමිස දානය තුළින් තමන්ගේ හිතේ ඇතිවන අකුසලය නිසා දවස් හතක් වගේ සුළු කාලයකට හරි තිරිසන් ලෝකෙට යන්න උනානේ, නේද? ඊළඟට අපිට ඔය පේතවත්තු වල ඕන තරම් අපි අහලා කියවලා තියෙනවා. සමහර විට මේ ආවාස පූජා කරනවා ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවෝ.
දුරේ ආවාසයට ආස කරලා ආවාස මච්චරිය ඇති කරගෙන ඒ ආවාසයේ කෙරෙහි තෘෂ්ණාව ඇති කරගෙන මරණින් මත්තේ දුගතිය ඉපදුන්නේ නැද්ද? ඉපදුනා. එනම් ආමිසය කියන දේ පින්වත්නි ආමිස දානය කියන දේ කෙලෙස් මත පිහිටන් නැතුව ගත්තොත් විතරයි එයින් රැකවරණයක් තියෙන්නේ. නමුත් ආමිස දානය තුලින් වැඩිපුරම කෙලෙස් උපදින්න තියෙන හැකියාව අවස්ථාව වැඩි. සසරේ යන සත්‍යයාගේ හිත හැම වෙලෙම පිහිටලා තියෙන්නේ කෙලෙස් මත නිසා. මේකෙන් කියන්නේ හැම ආමිස දානයක් තුලින්ම ඒ විදිහට කෙලෙස් උපදිනවා කියලා හිත කියන්න බෑ. නමුත් බහුතරයක් ආමිස දානය තුලින් දානය ලබන කෙනා තුල කෙලෙස් උපදින්න යා ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා කෙලෙස් උපදින්න තියෙන අවදානම වැඩිද අඩුද? වැඩි. නමුත් පින්වත්නි අපි ගත්තොත් ධර්ම දානය තුලත් ධර්ම දානය දෙන කෙනත් ධර්ම දානය ලබන කෙනත් කියලා දෙපිරිසක් ඉන්නවා. ධර්ම දානය දෙන කෙනා ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන සතර ඉර්ධිපාද තුල පිහිටලා ධර්මයේ කෙරෙහි කැමැත්තෙන් ධර්මය අවබෝධ කරගන්න බලවත් අදිෂ්ඨානයෙන් ධර්මය අවබෝධ කරගන්න බලවත් වීරියෙන් ධර්මය නුවණින් විමසමින් ධර්ම දානය ලබා දුන්නොත් ඒ ධර්ම දානය ලබා ගන්න කෙනත් ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන මේ සතර ඉර්ධිපාද වලින් යුක්තව ඒ දෙන්නා වූ ධර්මය ලබා ගත්තොත් ධර්ම ගෞරවයෙන් යුක්තව ඒ ධර්මය දෙනකොටත් ඒ ධර්මය ලබනකොටත් එතන කෙලෙස් උපදින්න ඉඩක් තියනවාද? කෙලෙස් උපදින්න ඉඩක් තියනවාද? නැහැ. ධර්ම දානය තුලින් ධර්මය දෙන කෙනා තුලත් ධර්මය ලබන කෙනා තුලත් උපදින්නේ විරාගය විතරයි. මොකද්ද? විරාගය විතරයි. කෙලෙස් මිශ්‍ර නැහැ. එනම් පින්වත්නි අපි සතර ඉර්ධිපාද තුල පිහිටලා ධර්ම ගෞරවයෙන් යුක්තව ධර්මය දන් දෙනවා නම් ධර්මය ලබන කෙනත් සතර ඉර්ධිපාද තුල පිහිටලා ධර්ම ගෞරවයෙන් යුක්තව ධර්මය ගන්නවා නම් ඒ දෙදෙනා තුලම විරාගය උපදිනවා. ඒ දෙදෙනාගේම මෙලොවත් පරලොවත් යන දෙලොවම ධර්මය තුලින් සුවපත් වෙනවා. ආන් ඒ නිසයි ආමිස දාණයට වඩා ධර්ම දාණය අග්‍ර වෙන්නේ. ආමිසයට වඩා ධර්මයේ අග්‍ර වෙන්නේ ආන් ඒකයි. ලබන කෙනාගේත් මෙලොව පරලොව සුවපත් වෙනවා. දෙන කෙනාගේත් මෙලොව පරලොව සුවපත් වෙනවා. කෙලෙස් උපදින්නේ නැහැ. උපදින්නේ විරාගය විතරයි. දැන් තේරෙනවද? නමුත් පින්වත්නි මේ ධර්ම දානය කියන එක අපි හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. ධර්ම දානය දෙන එක ධර්මාසනයකට නගින්නම ඕනි නැහැ. දැන් ඔබ අපි දන්නවා අපේ සිංහල වංශ කතාවේ මහා රජුරෝ කවුද? දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජතුමාට මේ බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරනකොට හිතේ ලොකු ආසාවක් ඇති වුණා. අනේ මට ධර්ම දානය දෙන්න නැත්තම්, අනේ මට බණපදයක් කියන්න නැත්තම් කියලා හිතේ ආසාවක් ඇති වුණා. කාටද මේ ආසාව ඇති වුණේ? දුටුගැමුණු රජතුමාට. දැන් පුණ්‍ය ශක්තියක් නැද්ද? තියෙනවා. දුටුගැමුණු රජතුමා කියලා කියන්නේ කවුද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වීම පිණිස පින් පුරාගෙන එන චරිතයක්. ඊළඟට මහා යුද්ධ කරලා
මිත්‍යා දෘෂ්ටික දෙමළු පළවා හැරපු මහා වීරයෙක් ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා උතුම් ස්වර්ණමාලි මහසෑ රජාණන් වහන්සේ ඉද කරපු මහා වීරයෙක් ධර්ම දානය දෙන්න හිතේ කැමැත්තක් ඇති වුණා හිතුවේ හරි ලේසි කියලා ධර්ම දේශනයක් සංවිධානය කරලා ධර්මාසනයක් පනවලා රජතුමා ධර්මාසනයට නැග්ගා ධර්මාසනේ වාඩි වුණා වාඩි වෙලා තමන් ඉදිරියේ ඉන්න මිනිසු දිහා දකිනකොටම අර මහානුභාව සම්පන්න රජතුමාට හිඳාඩිය දැම්මා ධර්මය සිහි වුණේ නැහැ දහම් කතාවේ දෙන්න එක වචනයක්වත් මුවගට ආවේ නැහැ මේක තමයි ධර්මයේ තියෙන ගැඹීරත්වය හිමින් සරේ ධර්මාසනෙන් බැහැලා ගියා කල්පනා කළා මේ විදිහට නම් මට ධර්මයේ දෙන්න බෑ මේ විදිහට ධර්මාසනයකට නැගලා නම් මට ධර්ම දාණය දෙන්න බෑ මේ ජීවිතේ බෑ කල්පනා කළා එහෙනම් මං කොහොමද ධර්ම දාණයට සම්බන්ධ වෙන්නේ අමෘත දාණය වෙන ධර්ම දාණය මම දෙන්නේ කොහොමද කියලා කල්පනා කළා එහෙම කල්පනා කරලා දුටුගැමුණු රජතුමා එදා පටන් ලංකාවේ නොයෙකුත් තැන්වල නොයෙකුත් ප්‍රදේශවල ගම්වල නගරවල පළාත්වල ධර්ම දේශනා සංවිධානය කළා ධර්ම කතික රහතන් වහන්සේලා මනරම් මණ්ඩප තනවල ධර්මාසන තනවල ඒ ධර්මාසනයේ වඩා හිඳවලා දහස් ගණන් ලක්ෂ ගණන් මිනිසයන්ට සුවසේ ධර්මීය ඇසීම පිණිස රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා අහිංසක මිනිසුන්ට ධර්මය ශ්‍රවණය කිරීම පිණිස ධනය ශ්‍රමය කාලය කැප කරලා ධර්ම දේශනා සංවිධානය කරලා රජතුමා විශාල ධර්ම දානමය පිනක් රැස් කරගත්තා ඒක තමයි ගිහි ශ්‍රාවකයෙකුගේ යුතුයකම සහ වගකීම පැවිද්දාට පැවැරෙන යුතුයකම සහ වගකීම තමයි ධර්මාසනයට නැගලා ධර්මාසනයේ වාඩි වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව ධර්මය දේශනා කිරීම එනම් පින්වත්නි බුද්ධ කාලයේ පටන් අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ ඉඳලා ගොඩාක් රජවරු සිටුවරු මේ විදිහට ධර්ම ප්‍රචාරක කටයුතු වලට උදව් කරේ නැද්ද? රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ නැද්ද? ධර්ම ශාලා ඉදිකලේ නැද්ද? ඉදිකලා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විශාල මනරම් ධර්මශාලා තනවලා ඒ ධර්ම මණ්ඩපවලට වඩම්මවලා ධර්ම ගැඹීරත්වයෙන් යුක්තව ධර්මයේ දේශනා කරන්නට උපකාර කළේ නැද්ද? කළා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවටත් පස්සේ මේ ධර්මය 5000ක් කල් පැවතීම පිණිස එදා හිටපු රජවරු රාජ අනුග්‍රහය ලබා දීලා තුන් වතාවක් ධර්ම සංගායනා කළේ නැද්ද? කළා. ඒ ධර්ම සංගායනාවලට උපකාර කරනවා කියන්නේ ඒක ධර්ම දානයක් නෙමෙයිද? ධර්ම දානයක්. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා වළගම්බා රජතුමාගේ කාලේ මේ භානුක පරම්පරාවෙන් නැත්තම් වචනෙන් පුරුදු කරගෙන ආපු ධර්මය අනාගත පරිපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම පිණිස වළගම්බා රජතුමාගේ රාජ අනුග්‍රහය යටතේ ධර්මය පුස්කොළ පොත්වල ලියවුණා ධර්මීය ග්‍රන්ථාරෝඪ කළා ඒ ධර්මීය ග්‍රන්ථාරෝඪ කිරීම පිණිස උපකාර කළ යමෙක් ඇද්ද රජතුමාගේ පටන් සාමාන්‍ය ජනතාව දක්වා ඒ හැම දිනාටම රැස්ුණේ මොන පිනද ධර්ම දානමය පින ධර්ම දානමය පින ඉතින් පින්වත්නි ওই විදිහට
කාලය ගෙවිගෙන ගෙවිගෙන යනකොට මේ ලෝකේ වෙනස් වෙන්නේ නැති කාලයට අයිති නැති එකම දේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරනේ මේ ලෝකේ හැමදේම අනිත් හැමදේම කාලිකයිනේ ඒතර මිනිස්යාගේ සරල ජීවන රටාව මිනිස්යාගේ සිතුම් පෙතුම් ආකල්ප ආශාවන් පාරිසරික සාධක මේ හැමදේම වෙනස් වෙන්නේ නැද්ද ඒ හැමදේම කාලයට අනුව වෙනස් වෙනවා ඒ කාලයට අනුව වෙනස් වෙද්දී ඒ කාලයට අනුරූප වෙනස් වෙන මිනිස්යාගේ වෙනස් වෙන ජීවිත රටාවට උචිත විදිහට ධර්මයේ ලබා දීමත් වෙනස් විය යුතු නැද්ද වෙනස් විය යුතු වෙනවා එතකොට ජනමාධ්‍යත් එක්ක තාක්ෂණයත් එක්ක අන්තර්ජාලයත් එක්ක විද්‍යුත් උපකරණත් එක්ක මිනිස්යාගේ ජීවිතය ටික 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 වෙනස් වෙනකොට අපිට පරණ ක්‍රමවේදයන් වලින් ධර්මය දෙන්න පුළුවන්ද? ඒ දෙක එකට එකතු වෙනවද? මිශ්‍ර වෙනවද? නැහැ. ඒ නිසා තමයි පින්වත්නි මේ යුගයේ අපේ පිනට මේ ලෝකෙට පහළ වුණ අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු සාමින් වහන්සේ පොල්ගහවෙල මහමෙවුනා අසපු මූලස්ථානය 1999 අගෝස්තු 14 වෙනිදා ආරම්භ කළේ 1999 ඉඳලා ශ්‍රද්ධා රූපවාහිනිය ආරම්භ කරන්නට 2012 වසර දක්වා අවුරුදු කීයක් ගත වුණාද ඈ අවුරුදු 13ක් 13 අවුරුද්දක් ධර්ම ප්‍රචාරක කටයුත්තේදී අපගේ පින්වත් ලොකු සාමින්නාංශේ ජනමාධ්‍යයට පය දියන්න කලබල වුණේ නැහැ. මොකද සත්පුරුෂයා, කල්යාණ මිත්‍රයා කාලය දන්නවා. සුදුසු කාලය දන්නවා. කළ යුතු දේ කරන්න ඕනි කාලය දන්නවා. ගත යුතු පියවර සුදුසු කාලයේදී දන්නවා. ඒ නිසා තමයි අවුරුදු 13කට පස්සේ මේ මනුෂ්‍ය වර්ගයාට අනුකම්පාව පිණිස ධර්මයේ ලබා දීම පිණිස 2012 වසරේදී මේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය නැත්නම් මේ රූපවාහිනී ලක්විරු ගුවන් විදුලිය ආරම්භ කළේ. දැන් අපේ පින්වත් ලොකු සාමීන් වහන්සේගේ දහම් ප්‍රචාරක මග අපි අතීතයේ ඉඳලා සිහිපත් කළොත් මුල් කාලේ මීට අවුරුදු 20කට 25කට කලින් පිනත් ලොකු සාමීන් වහන්සේගෙන් බණ අහපු අය ඇති මෙතන පිනත් ලොකු සාමීන් වහන්සේ මුල් කාලේ ධර්මයේ දේශනා කළේ ගැඹුරු ධර්මය චතුරාර්ය සත්‍ය බොජ්ජංග ධර්ම 이르දිපාද ඉන්ද්‍රිය ධර්ම මේ වගේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ ඒ ගැඹුරුම ධර්මය දේශනා කළේ නැද්ද ඔබ පෙරණි දේශනා ඇහුවොත් ඊට පස්සේ මේ දේශනා විලාසය වෙනස් වුනේ නැද්ද? වෙනස් වුණා. කොහොමද වෙනස් වුනේ? ලොකු සාමීන් වහන්සේ කල්පනා කරා ගැඹුරු ධර්මයේ කීවට මිනිසයාට ඒ ගැඹුරු ධර්මය ගන්න තරම් පිනක් නැහැ. නම් ගැඹුරු ධර්මයේ තේරුම් ගැනීමට ගැඹුරු ධර්මය මතක තබා ගැනීමට ගැඹුරු ධර්මය දරා ගන්න අවබෝධ කරන්න ප්‍රබල පුණ්‍ය ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ පුණ්‍ය ශක්තිය තාම මනුෂ්‍ය වර්ගය තුළ ඉපදිලා නැහැ කියලා දැනගත්තා. ඊට පස්සේ ලොකු සාමීන් වහන්සේ ගැඹුරු ධර්මයේ කියන එක නතර කරලා අපිව පිනට යොමු කළේ නැද්ද? පිනට යොමු කළා. චෛත්‍ය හදන්න, බෝධි මණ්ඩප හදන්න, සෑපින්කම් කරන්න, රහතන් වහන්සේලාට වන්දනා කරන්න, ධාතුන් වහන්සේලාට වන්දනා කරන්න අපිව පෙළඹෙව්වා. පින රැස් කරගන්න පින ගැන ගොඩාක් දහම් කරුණු අපිට කියා දුන්නා. පින ගැන කියලා 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 දේශනා කරලා ඒ දේශනා විලාසයත් වෙනස් වුනේ නැද්ද? වෙනස් වුණා. පින්වත් ලොකු සාමිනාස බැලුවා පින රැස් කරන්න උදව් කරාට මිනිසයා තුල පින රඳින්නේ නැහැ. පින රැස් කරාට හරියට මේ අත් දෙක ඇඟිලි ඈඩ් කරලා වතුර එකතු කරනකොට ඇඟිලි අස්සෙන් වතුර එළියට වැටෙනවා වගේ පින රැස් කරාට මිනිසයා තුල පින රැඳින්නේ නැහැ.
මොකද ඒ පින රැස් කරන්නේ ගුණ ධර්ම මත පිහිටලා නෙමෙයි. ඒ නිසා ඊළඟට ලොකු සාමිනාංශේ ගුණ ධර්ම ගැන අපිට කියා දෙන්න පටන් ගත්තා. මතක නැද්ද ඔබට මෑත කාලේ කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, ඉවසීම, කෙලෙහි ගුණය මේ වගේ ගුණ දහම් මත අපිව සමාදන් කරවන්න ගොඩාක් දහම් කරුණු දේශනා කළේ නැද්ද? මතකද ඔබට? කළා. ගුණ ධර්ම මත පිහිටලා පින රැස් කරන්නට උපකාර කරද්දී මහා සුනාමියක් වගේ ආවනේ අපේ තිසරණයට අනතුර. නේද? මේට අවුරුද්දකට දෙකකට විතර කලින් අපේ තිසරණය කිලුටු කරන්න මහා සුනාමියක් ආවනේ. එතකොට ඒ තිසරණය කිලුටු කරගත්තොත් පින රැකෙන්නෙත් නැහැ, ගුණ ධර්ම රැකෙන්නෙත් නැහැ, ගැඹුරු ධර්මයේ අහලකටවත් එන්න බෑ. ඒ නිසා පින්වත් ගුරුදේවයන් වහන්සේ තිසරණය රැක ගැනීම පිණිස තිසරණයේ තියෙන වටිනාකම ගැන පුංචි දරුවෙකුට වගේ අපිට කියා දුන්නේ නැද්ද? කියා දුන්නා. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය ඒකයි පින්වත්නි. අන්තිම මොහොත දක්වා තමන්ගෙන් උපකාර ලබන පිරිසව අතහරින්නේ නැහැ. කොහොම හරි බලන්නේ බේරගන්න. තමන්ගෙන් උපකාර ලබන, තමන්ගෙන් රැකවරණය ලබන පිරිසව එකපාරක් දෙපාරක් තුන්පාරකින් නතර වෙන්නේ නැහැ. අර ඔබට මතක ඇති 700ක් සෙනගක් නෞකාවක නැගලා මහා මුහුද යනකොට නැවේ හිලක් හැදුනා. ඒ නැවේ හිටියා තිසරණ සහිත පංචශීලයේ ආරක්ෂා කරපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ. දැන් වතුර මුහුදු වතුර ටික ටික ටිකරගෙන නෞකාවට එනකොට මේ 700ටම තිසරණය පිහිටවන්න බෑ, සීලය දෙන්න බෑ. කාණ්ඩ 100 ගානේ කාණ්ඩ 7කට බෙදුවා. පළවෙනි 100ට තිසරණ සහිත පංචශීලයේ දෙනකොට ගොප්පැටිය දක්වා තමයි වතුර නැවේ පිරලා තිබ්බේ. මේ විදිහට පළවෙනි 100, 200, 300, 400, 500, 600 අවසාන 700. අවසානම 100 දෙනාට තිසරණ සහිත පංචශීලයේ දෙනකොට ලුණු වතුර කටේ පෙවෙනවා. කට මට්ටමට ලුණු වතුර පෙවි පෙවි ඉඳැති. දැන් මෙයාලට තිසරණේ දීලා වැඩක් නැහැ. දැන් මෙයාලට පංචශීලයේ දීලා වැඩක් නැහැ. මෙයාලා කොහොමත් මැරෙනවා කියලා අතහැරියේ නැහැ. ඒක තමයි කල්යාණ මිත්‍රයාගේ තියෙන විශේෂ සුවිශේෂී ලක්ෂණය. අන්තිම තප්පරය දක්වා තමන්ට උපකාර කරන්න පුළුවන් නම් මනුෂ්‍ය වර්ගයාට ඒ උපකාරය නොකර අතහරින්නේ අහක බලාගන්නේ නැහැ. ඒ 700ම දෙව්ලොව උපදුණා. සත්තුල්ලපායික දෙවිවරු කියලා ඒ 700ම දෙව්ලොව උපදුණා. ඊළඟට අපි අහලා තියෙනා නේද පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේවදත්ත ගැන විස්තර කරපු තැන. හරියට අසූචි වලකට වැටිලා ඉන්න කෙනෙක්ගේ අසූචි නොතෙරවනු එක කෙස් ගහක් තියනවාද ඇදලා මෙයාව එළියට ගන්න කියලා බැලුවා. දේවදත්තගේ එහෙමවත් මේ කුසල් මාත්‍රයක්වත් තිබ්බේ නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේවදත්තව අතහැරියේ. අවසන් මොහොත දක්වාම බේරගන්න උත්සාහ කරා. ඒක තමයි සත්පුරුෂයාගේ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය. ඒක සාමාන්‍ය මනුෂ්‍ය හිතකින් අපිට තේරුම් ගන්න බෑ. ඒ කරුණාව, ඒ අනුකම්පාව, ඒ දැක්ම අපිට තේරුම් ගන්න බෑ. අපේ හිත් පුංචි වැඩි. ඒක තේරුම් ගන්න. කල්යාණ මිත්‍රයා හිතන රටාව. ඉතින් ඒ උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේගේ පිරිසුදු චේතනාවක් නිසා තමයි අද මේ ලක්ෂ ගණනක් මනුෂ්‍ය වර්ගයාට මේ ශ්‍රද්ධා රූපවාහිනියත්, ලක්විරු ගුවන් විදුලියත් හරහා, ඒ වගේම අන්තර්ජාලය හරහා බොහෝ දෙනෙකුට මේ ධර්මය ලබා ගැනීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඊළඟට ගිහිව සිටින ගිහි උපාසක උපාසිකාවන් වෙන ඔයාලට අමෘත දානය නම් වූ ධර්ම දානයට සම්බන්ධ වෙන්න උපකාර කරන්න අවස්ථාව ලැබුණේ ඒ ගුරුදේවයන් වහන්සේ විසින් දියත් කරපු මේ ධර්ම ප්‍රචාරක කටයුත්තේ
ප්‍රතිඵලයක් හැටියට තේරෙනවද දැන් අපි ගෙදර ඉඳලා රූපවාහිනී නාලිකාවේ අර ටීවී එකේ ස්ක්‍රීන් එකේ අපි බලනකොට දේශනයක් ස්වාමීන් වහන්සේ නමකගේ හරි මෑණියන් වහන්සේ නමකගේ හරි නැත්නම් මොකක් හරි දහම් වැඩසටහනක් බලනකොට අපිට බෙන්නේ බොහොම සීමා සහිත කොටස නමුත් ඒ පේන සීමාවෙන් ඇතුළාන්තයේ විශාල සංකීර්ණ ජාලාවක් ඔබ වෙනුවෙන් ධර්මයේ දෙන විශාල පිරිසක් වෙහසෙනවා නේද දැන් මේ වැඩසටහනට බලන්න කොයිතරම් විද්‍යුත් උපකරණ පාවිච්චි කරනවද මේ වැඩසටහනටම කොයිතරම් පිරිසක් වෙහස මහන්සි වෙනවාද ඊළඟට මේ මේ බලන් ඉන්න අයගේ සිත ඇද ගන්න විදිහට ලස්සන්ට පසුබිම් සකස් කරන්නට ප්‍රවාහණයට ඊළඟට මේ විදුලියට මේ හැම දෙයකම අපි රූපවාහිනියේ රාමුවෙන් දකින්නට වඩා විශාල සටනක් දෙන්න ඕනි මේක ඔබේ ඇස් ඉදිරියට ඔබේ දසවන් අභියසට ගෙන ඒමට එනං බුදුරජාණන් වහන්සේව නොදකපු ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නේ චීවර පහසක් ලබන්නටවත් බැරි සමහරට මේ ලංකා ධර්ණී තලයෙන් දුර ඈත ඉන්න දකුණු අප්‍රිකාව වගේ කවදාවත් ස්වාමීන් වහන්සේ නමක් ඇහැටවත් දකින්න බැරි අපේම අහිංසක සහෝදර පිරිසකට මේ ධර්මය දායාද කරන්න ධර්මයෙන් හිතට සැනසීමක් දෙන්න ඔයාලා ලොකු කැපකිරීමක් මේ කරන්න. ඒක වචනෙන් මෙච්චරයි 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 කියලා කියන්න බෑ පින්වත්. ඒ දෙන සැනසීම. එනිසා මේ පින්වතුන් අපගේ ගුරුදේවයන් වහන්සේ වටා එක්රොක් වෙලා මේ කරන කටයුත්තෙන් රැස්වෙන මහා පුණ්‍ය ශක්තිය තව කෙනෙකුගේ හිතට සැනසීම දීමෙන් ආපස්සට ලැබෙන්නේ ඔබට මොකද්ද? මානසික සැනසීම දෙන කෙනාට ලැබෙන්නේ මොකද්ද? මනාපදෙන් දෙන කෙනාට මනාපදේ ලැබෙනවා. අපි කැමති හිතේ සැනසීමට නේද? අපේ අපි හිතේ සැනසීමට සැනසුණු හිතෙන් ඉන්න කැමති නම් ඒ සැනසීම තව කෙනෙක්ට දෙනකොට ඒ දෙන දේ අපිට ලැබෙන්නේ නැද්ද පින්වත්නි? ලැබෙනවා. එනිසා මේක සුළුෙන් හිතන්න එපා. මේ ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් වෙනුවෙන් ඔයාලා මේ ධනය ශ්‍රමය කාලය කැප කරලා ශිල්පීය ඥානය කැප කරලා මේ කරන්නා වූ අප්‍රමාණ වූ මහා පුණ්‍යස්කන්ධය මේ අමෘත දාණය මේ විරාගී දාණය ඒකාන්තයෙන්ම ඔබට මේ බුදු සසුනේ හෝ එහෙමත් නැත්නම් අනාගත බුද්ධ ශාසනයක හෝ ඒ සදාතනික රැකවන්නේ සසරේ අනාරක්ෂිතව යන සත්‍යයකට සදාතනික රැකවරණය වන ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා ගැනීම පිණිස ඒකාන්තයෙන්ම උපකාරයක්ම වෙනවා සාදු 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 ඊළඟට පින්වත්නි අපිට කාල වේලාව සීමිත නිසා ඔබ කරපු පින් එකක් 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 ගාන විස්තර කරන්න වෙලාව මදි. දැන් මේ වැඩසටහන ආරම්භ කරන්න කලින් ලස්සන වීඩියෝ පටයක් දකින්න නැති මේ 2019 වසරේ ඔයාලා පිරිස එකතු වෙලා සමගියෙන් මේ කරපු කැපකිරීම මහා පුණ්‍ය ඵල ඔබ රැස් කරගත්තා. ඒකේ තවත් සුවිශේෂී අවස්ථාවකට තමයි දැන් අපි මේ ලැබිලා තියෙන්නේ. දැන් අපි මේ වාඩි වෙලා ඉන්නේ අනාගතේ දේව් සභාවක් වගේ ලස්සනට මැවෙන ධර්මශාලාවක බෞද්ධ සාමාන්ත්‍රණ ශාලාවක. දැනට තවමත් මේ ගොඩනැගිල්ලත් මේ භූමි පරිශ්‍රයත් විතරයි මේ අපිට ලැබිලා තියෙන්නේ. ඒතර මේ ලැබිලා තියෙන මේ ගොඩනැගිල්ල අනාගතයේදී සුවසේ ධර්මය ශ්‍රවණය කිරීම පිණිසත් ධර්ම දානය ලබා දීම පිණිසත් මේ දක්වාම අවුරුදු 7ක් ඉදිරියටත් ශක්තිමත් පිනත් ලොකු සාමීන් වහන්සේ වටා එක්රොක් වෙලා හිටියොත්
සුළු කාලෙකින් මේක ඇත්තටම සුදම් සභාවක් කරන්න පුළුවන් ඔබට.